ෙරුවන් සරණයි ඔබසිියලු දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මික භික්ෂුන් YouTubeුු් නාලිකාව ඔස්සේ මම ඔබ සිලු දෙනාට පැහැදිලි කරලා දීමට බලාපොරුත්වයෙනවා භාවනාව කියන්නේ මානසික ලෙඩද්ද කියන මේ මාතෘකාව යටතේ ඔබට යම්කිසි අදහසක් භාවනාව ගැන කෙලදීමට තමයි මේ උත්සාහ කරන්නේ එතකොට අද වර්තමාන සමාජයේ වෙද්දී වෙන්න මේ දේවල් ටික සිදුවෙන නිසයි මම මේ මාතෘකාව කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද අද සමාජයේ ලොකු විනාශයක් තියෙනවා. විශේෂෙන් අපේ රට තුළ අපේ බුදු දහමට එවගේම අපේ දර්ශනයට පහරදීමක් සිද්දුවනෝ. එවගේම අපේ සංගරත්නයට අප සංගරත්නය විසින් දේශනා කරන යම් ධර්මකාරණාවක් තිබේ නම් එක විවේශචනය කරන තත්ත්වට සහ ඒ ගැන වැරදි වැටයහිම් සමාජගත කරන විදියට යම් යම් දේවල් සිදුවනවා. ඉතින් ඔබ මේ දේවල් දකිනුව ඇති. එවගේම ආමිස පූජාවක් කරත් ඒකත් යම් කිසි විහිලුවකට ලක්කට ස්වභාවයක් මා දැකළ තියෙනවා. දෙවගේම යම් කිසි ප්‍රතිපත්ති පූජාවක් කරලා දැහිතන් ඔොක භාවනාව දියුණු කරලා දැ භාවනාව දියුණු කරලා ඇවෙල්ලා යම් කිසි කෙනෙක් භාවනාව කුමන හෝ භාවනා ක්‍රමයකින් දිබ්බ චක්කුමේ ඥාණයේ. නැත්ැන් තර්ඩ්ඩයි කියනෙක ඕපන් කර ත්තො දැ ගොඩක් අයිය මෙම මේකත් පට ලගන්න දිබ් චක්කූ වෙනයි තෙර්ඩයි එක වෙන ්‍රිපිටිකේ තින දිබ්බ චක්කු කියනවා තෙර්ඩ්ඩයි කියන්නේ වෙන එකක් කියලා කියෙන ඉතින් ඒ දෙකෙම සිද්ධවෙෙන් එකම කාරණාව කියලා දන්න වචන දෙකක් විතරයි එක කියලා තේරුම් ගඩ බැබදුන් වහන්සේ ඒ දිබ්බ චක්කු කියන පාලි ශබ්දය අර්ථගැන්න වට ඒක වර්තමානයවෙ දී ලෝකයේ හඳුන්වනවා තර්ඩ්ඩයි කියල්.ඉති ඒක දන්න ඇතුව ඒකටත් විවේචන එල්ල කරනයි. මම දැකලා තියනවා තේහෙම මෝඩ පිරිසත් තිවා. ඉතින් මෙන්න මේ විදියට විවිධ අධ්‍යාත්මිකත්වයට වේවාා ඒවගේම ලංකාව තිබ පැරිණි ශාස්ත්‍රක්‍රමයවලට වේවා. යම් යම් හානි සිදුවමින් මේ කාලේ පවතිනවා. මේවට හේතු තියෙනවා අපේ අයගම වැරදිත් තියනවා. මුදල් පසු පස හමාාගෙන ගිහිල්ලා වැදි තියනවා ඒවගේම යම් යම් බලාපොරොත්තු ආසාවල් කාමාසාවල් නිසාවල් මේවෙනි දෙවලට පහර වදිනු. ඒ දෙක නැතත් යම්කිසි සංවිධානත්මක කල්ලීන් විසින්. මෙවට විනාශයක් කරන්නට අරමුණු කර තියෙනවා පිටරට සංවිධානබේවා ලංකාව සංවිධානය වේවා මේ හැම දේකටම. ඉති මට මේ කාරණාව සම්බන්ධෙන් කියන්නට ඕන වනේ ඔබට අපි මේ කතා කරන ආධ්‍යාත්මික භික්‍ෂූන් නාලිකාවෝස්සය විධ මාතෘකාවල් මනස ගැන එවගේ මනස තියන සිතුවිලි ගැන එවගේම අපේ දෙයාන ගැන කුන්ඩලිනිී ශක්තිීන් ගැන ඒවගේ විශ්්‍රශක්තියන් ගැන මෙ අවධකර ගන්න විදි අවධිකරදි දැනෙන දේවල් තර්ඩඩයි ගැනවේවා ආධ්‍යාත්මික හැකියාව නැත්තන් අපි කියන අධිමානස්ක ලාබීන් කියලා අධමානසික හැකියාවල් කියලා කියන. මෙන්න මේ විවිධ දේවල් අපි කතා කර නිසා මේවට අපිට පහර ගැසීමම් සිද්ධවෙන්න පුළුවන්. එතකොට මම පෞද්ගලිකව මම මෙව්වට සැලන කෙනෙක් නෙවෙේ. නමුත් ඔබ සැලන්න පුළුවන්. ඔබගේ දෛරය නැතිවෙන්න්න පුළුවන්. ඔබගේ වීර්ය අඩුවෙන්ඩ පුළුවන්. ඔ ඔබගේ විශ්වාසය අඩුවෙන්න්න පුළුවන් භාවනාව කෙරෙහි තියෙන මේ නිරාගමක වේවා රැඩිකල්වේව අන්තවාදින් වේවා. ඔබට මේ කරන්න චෝදනාවල්වලට. ඔබ යම් කිසි වැටීමක් සිද්ධුවෙන්න්න පුළුවන් භාවනාවෙන්. එක නිසයි මම ම මේ දේශනාව කරන්නට බලාපොරොත්තු වෙන්න. ඔබට ඔබගේ භාවනාව ගැන සැකයක් හිප දෙන්නට පුළුවන්. මම මේ කරන භාවනා නිවැරදි භාවනා ක්‍රමයක්ද නැත්තං වැරදි භාවනාක්‍රමයද මගේ අධ්‍යහත්ම කටයුතු කියයන් මානසික ලෙඩක්ද විකාරයයක්ද කියලා ඔබට හිතෙන්න්නට පුළුවන්. මේක නිසා මම මේ අද සමාජයේ තියෙන මේ කාරණාව ගැන ඔබට සරලව කියලදීලා මේ කාරණාව සරලව පැහදිලු ඔබ තේරුම් අර්ගෙනවෙල්ලා තවත්තායට කියලදීලා. ඔබ එවැනි අයගේ කතාවල්වට ඇහුංකම් නොදී. ඔබගේ ගමන ඔබ යන්න උත්සාහගත යුතුයි. ඉතින් ට මේක තමයි සමාජගත කරන්නට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් අපේ ආධ්‍යාක්මික භික්‍ෂූන් නාලිකා ස්සේ මේ වනකට සෑහෙන්න පිරිසක් ක්‍රශ් වෙලා භාවනනායෝගීව කටයුතු කරනවා. එතකොට මම දකින දෙයක් තමයි මේ භාවනාව කරන්න කොට භාවනාවෙන් දැනෙන තේරණ දේවල් අද සමාජගත කරන්න ගොඩාක්කායි කියන්න නැමම එක නිසා ගිහිවේවාා පැවිදිවේවාා. ස්වමින්න්වහන්සේලාටඒවගේ මධ්‍යාත්මික දියුණු කරගත්ත විවිධ ගිහිායින්න. මෙ අයට මම ආරාධනාවක් කරනවා, තමන් යම්කිසි නාලිකාවක් යුටුප් නාලිකාවක් වේවා, වැඩ සටහනක් වේවා මොනහරි දෙයක් කරනවනම් මම ආරාධනා කරන්නට හේතුවක් තියෙනවා. ඔබට මම කියනොම් මේ තමන්ගේ භාවනාවේ දේවල්. දැනෙන දේවල් සමාජ ගත කරන්නට කියලා. මොකද ඒකට හේතුව දැන් ගොඩක්කාගේ මත අත්තියෙනවා භාවනාවෙන් දැනෙන තේරණ දේවල් කියන්න හොඳනෑ කියලා. ඒ කියන් හොඳනෑ කියන් ක්තරා හේතුවක් තියෙන ඒක තම හේතුව මෙන්න මේ විදිහ කාරණාවක්? ගොඩක් අපේ මේ භාවනාවෙන් තවකිනෙටට දෙයක් කිව්වා එයාට දැන හිතන් වු තවකිනෙට දෙයක් කියනවා කියලා. එයටට මේ දේ දැනෙන්න. නමුත් එයා ඒකට දැනෙනවා කියලා තමන්ට ආරූඩ කරග නිවෙල්ල ඒ තවායිට කියනවා මටත් මෙහෙම දැනනවා කියලා. තවත් සමාරාකායින් මෙහෙම කරනවා. ඒ දේ කිව්වට පස් එයාටත් ඒකම දැනින් ඕනි කියලා නියමියත් තමන්ටම දාගන්න. මෙන්න මේ කාරනා දෙක නිසා තමයි ගොඩක් අයියට භාවනාව අනිත් අයටට කියන්ඩිපා කියලා කිය. මට දැන ේරෙන දේවල් භාවනාව තුළින් දකින දේව කියන්න දෙපා කලා. නැතුව කිසිම හේතුවන්න ඒක තුළි බාර භාවනා කරන දැක්ක කෙනට. දැනෙන කෙනාට කිසිම හානියක් කරදරයක් සිද්ධ වෙන්න.ඒවගේම තව දෙයක් තමයි. තමන්ගේ භාවනාව දැහිතන්ුම් පඩ්ඩයි ඕපන් කල් අපි. අපි ගොඩා රුවන් ලිසය ගිරි දූපත වගේ දෙවල් බලන්ඩ කියන. ඒ වගේ දේවල් නොපෙනෙන විශවාස කරන්න ඇති චරිතකට කිව්වට පස මොකද සිද්වෙන්නේ. ඒයා කියන ඔයාට මොකක්කරි ලෙඩකි මොකක්කරි ලෙඩක නමක් කියෙල්ල මේ ඔයාට මේ ආහවල් මානසි ග්‍රෝගය ඔයි තියෙන්. ඒක ඔස්සේ තමයි ඔය පෙන්නුම් කරන්නේ කියලා කියන්න හදරක්. මෙන්න මේ වගේ කාරණාවක් තියර. මෙන්න මේ හේතුන් මස මත තමයි අපි ඔය කියන්න එපා කියලා අපි කියන්නේ මේ වර්තමාන සමාජයේ වේවා මේ භාවනාව ගැන. කියන්න පා කියලලා ඇවල් ලතිී ඉති මේ මතේ නෑ මම කියන්නේ. ුදුසූ පුදගලයාට කිය යුතුයි කියනක්. සුදුසු අයට කියන්නේ නුසුදුසුවයට නොක අයිද. දැම් මම මේ නාලිකාවක් කඔස්සේෙන කියන් එතකට මේක සුදුසවා ඇත් හන නුසුදුසවා ඇත්තහන. සුදුසවා අය දන්නවා තමන්ට වෙන දේ අනු මේක ඇත්ත මේක බොරුවක් නෙවයි කියලා. නුසුදුසුව අයහපපුම කෙලම්ම කරන්නේ රඩිකල්වේවා නිරාගමක වේවා විධ සංවිධානත්ම කල්ලිවේවා විධ දුෂටීන් ගත්තාය වේවා ප්‍රති පෙහර දක්ව එක. මොක දෙයාලාට මේක තේරෙන්න්නේෑ පේෙන් නැති නිසා. ති අපේ යායට අනුකපා කරන්ඩොන්න මුකද උුන් හැමදදාමේ ගොඩීම තමයි උන්ට කවදා භාවනාව කරන්ඩත් බෑ මනස වටහ ගණඩ බෑ දියුණු කරගණඩත්බෑ උන් හිතාගන්නඔවුන් පොරවල් කියලා චරිතවල් කියලා. ඉතින් ඒවා හිතාග නිදලම මානස්්‍යකත්්‍යය අවුල් කරගන්නවා යම්ගකිසි දස කවදාාව භාවනා කරන් ගයුත්. දැ අපි මේ කියන කාරණන් තීරවනේ. යම් කිසි දවසක භාවනා කරම්ියුත්. එදාට තමයි එරෙන්ෙ අපි සරලෝ සිංහලෙන් කියන කෙල ගන්නක. එදාට තේරෙයි අපි කියන මේ නාලිකාවොස්සි කියන දවා. ඇත්තද බුරුදුද කියන කාරනාව එදාට තේරෙයි. එහෙම නැතුව භාවනා නොකරන තාකල් තමයි. ඔය ප්‍රතිප්පහාර විවේචන එන්න. ඉති මට මේ සම්බන්ධ මගේකයි භාවනා කරනයට මේ ආරාධනා කරන්නටෙදදනි ඕනෑම අදහසක් එලි දක්වන්න කිය මොකද. සමාජගත කරන එක හොඳයි මේ මිනිස්සුන්ගේ අවබෝධයට ආධ්‍යාප්ිකත්ේ දියුණු කරන්න කැමැති මිනිස්සුන්ට ලංකාව තුළවේවා පිටරට තුළ වේවා එයයිගේ නිසි අවබෝධයට මේක ලබා දෙන එක. ඉතින් මෙන්න මේ අපි කතා කරන්නේ තොකට අද දවස්ස මේ භාවනාව කියන්නේ මානසිකරෝගයක්ද්ධ කියලානේ. එතකොට මං මේ ගැන කතා කරන්න හිතුවේ අපිට මේ අනාගතති දැල් ලංකාව ගැන මංකිව සමාජය ගැන යන දෙයක් ගැන. එතක මේ සමාජයේ වර්තමාන ලංකාය මේ තියෙන විනාශත් එක් අනාගතේ. මේ ලංකාවේ බුදුදහම තුරන් කරන්නට යම්කිසි සංවිධානත්මක කට්ිය බලා පොත්ව වන. ඒක මූලි පියවරත් තමයි බුදුදහමට ප්‍රති පෙහර දැක්කවීම. බෞද්ධ දර්ශනයට ප්‍රතික් පෙහර දැක්කීමම්. ඒක විදධ රැඩිකල් චරිත බේවා එබගේ නිරාගෙමක චරිත බේවා එයාල උත්සාහගන්නා විවිධයි. එතවට සමාජ ජාලාවේ පෙරමුණ අරංගන්නයි එවට. උත්හ ගන්නවා. ඉතින් මේක ඔස්සේ අපිට භාවනාව කියන එකත් එපා වෙන්න පුළුවන්. එතකට අපි මෙන්න මේ දේක් කළ යුතු. ඔයාලට දැම් මේ කාරණාව තේරවා මේක ඕනේ වයිස කෙනෙට තේරෙනවා. ඒක නිසයි මං මේ උත්සාහ ගන්නවන්නේ. ඔබට යම් කිසි කෙනෙක් ඔබ කරන භාවනාව මානසික ලෙඩක් ඔබ භාවනාවෙන් දකින දේවත් තඩ්ඩයි එක වේවා ආලෝක සංඥාවේවා අනුන්ගි සිත්කයවීමේවා ඔබට භාවනාවෙන් දැනෙන තේරෙන දේවල්. ඔබ නිරන්තරේ නිතර නිතරනෙත් අයියට කියන්නයන්දපා. අවශ්‍ය පුද්ගලෙට පමණක් කියන්න. අවශ්‍ය නැති අයියට කියන්නේයන්ට පමණම් පුළුවන් තරං කියයන්නේ නිහට වෙන්ඩ අවශ්‍ය පුද්ගලයන්ට පමක් කියන්න දැ ම මේක පදුවේ කියන්න ඕන කෙනෙක්ටයන්න ම මුකද යගගේ දේවල්ලට බය නෑ. ඉතින් එයාලා හිතාග නැති මම මේ වීඩියෝ. කරන ඕඩියෝ විතරයි ලබා දෙන්නේ මගේ මූනක් නෑ කිසිම දෙයක් නෑ කියලා ම මේ බය ඉන්න චරිතයක් කිය. නෑ මම සුදුසු කාලය වෙද්දි මමඒකින් එලියට නො ම එන්නත් මේ නාලිකාව තුලින්ම තමයි ම කිසිම නාලිකව තුළිින් එෙන්නෑ මගේ මේ නාලිකාව තුලින්ම තයි මං එලිටේ ම මේ බයි සිටි නානවෙයි මම මේ සුදුසු කාලය පැමිණිණ තෙක් තමයි සිටින්නේ මොකත් හේතුව මේ භාවනාව ගැන ඔබට කිය දීලවෙල්ලා යම්කි දවස අපි එලිටවෙල්ල ගෙන සාකච්ඡාකරු. ඇතකම් මම මේ විදියට ඔබට ඔබගේ ආධ්‍යාත්මිකත්තයේ දියුණු කරගැනීමට අවශ්‍ය විදියට උද උපකාර කරනවා. එතකට මේ කටයුතු ගැන අපි අවබෝධීෙන් යුක්තෝ කටයුතු කරන්නට ඕන මොකද අපිට යම් කිසි කෙනෙක් චෝදනා කරනවනම් අපේ ආධ්‍යාත්මිකත්ය අපි භාවනා කරන දේවල් අපේ පවුල්ල තුලින් අප දෙමව්පියෝ සහෝදිරු හිතමිතුරු ඉස්සල්ලමන් සඳහන්කරපයේ සමාජයේ පුද්ගලයන් වේ බ මෙවැනි අදහස් අපිට දක්වනවන. අපි අනිවාරයෙන්ම එව්වා. ගණන් නොගත යුතුයි. එවැනි බහුතර චමාජයක නම් ඔබ ඉන්න ඔබ නහට වෙන්. එවැනි බෞතර සමාජයක නෙවෙයින්නම් ඉන්න ඔබ කරුණු ප්‍රකාශ කරන්න හැබේ ඕනනාට වඩා එවැනි පුද්ගලින්ට ප්‍රකාශ කරන්නට යන්ටප මොකද තර්කයකට යනවා විතරයි තර්කයකට ගිල්ල ඒයාය එයාලගේ තර්කය මතේ ඉන්නවා පමණයි. ඔබගේ තර්කය පිළිපදින්න බුදුන් වහන්සේ වනත් තර්ක කරන්නට ගිය. ඒේ තර්කය අවසාන ඔහු ඒ තර්කය. හ්ඩය වෙලා අවබෝධයක් ලබනෝනම් පමණ එහම නැති අඇත්තෙක බදුන් වහසේ තර්ක කරන්න යන්නේ ඒ එකට තම බුදුන් වහන්සගේ ඥාන දර්ශන තියන්නේ මෙයා මේ දර්ශනය අවබෝධ කරනවාද කියලා බල. බලනෝනම් පමණයි ඔහු ඇත් එක්ක තර්ක කරන්නේ නැත්තන් තර්ක කරන්නට යන්න ඔබ අතීතියේ සිද්ධීන් ක්‍රිපිටිකෙට අනුව කියවලා බලන්නන්නේ තකොට ඔබට තේරුම්ගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව අපි අවබෝධ කරන්න ට ඕනේ භාවනාව ගැ යම්කිසි කෙනෙක්. ම මුලද සඳහන් කර අපිට මේ භාවනයෙන් ගොඩ දේවල් දැනවා අනි සරලෝ කිවොත් භාවනයයි පවෙනාවගේ දේවල් දනවා තඩ්ඩයි ඕපන් වනට අල්පක සංඥාපේවා එකක රූප පේනවා ඒවගේ මේක තෙර්ඩයි ඕපන් වුනාට පසේ විවෘතු වුණනාට පස්ස නැත්තන දිබ්බ චපුඥානය ැබුණට පත්සේ විවිධ දේවල් පේන්ඩ ගන්නවා එකන්නේ ගොඩාක් සමාජය තියන දේවරුවන් නිසෑ මේ දේවල් බණඩට පුළුවන් හැකියාව තියෙන දැමන් ගොඩාක් දැක තියනවා අභියෝග කරනවා සමහරු මේ යම්කිසි භාජනක නැත්තන් මොනහරි දාලල අංක ගහල් ෙවෙල මේ අංක බලන්න කියලා මෙන්න මෙහෙම අියෝගරනයි සිටිනොමන් දැකල තියෙනෝද මොනහරි භාජනයක්ක් ඇතුළ කියලලා මෙන්න මේක ඇතුල තියෙනක කියන්න කිය. ඉතින්. මේ අපු හිතාගෙනන්න එක කියන්න බෑ කියලා. ඉදිී තඩ්ඩයි යපන් කල්ලා හොඳට හිතකන් කරල සමාධිගත කරලා එක කියන්න පුළුවන් උක්සා කරල බලට යාලට පුුවන් හැකියාව ත ඉති ඔය ගොන්ු ෙන පුලුවන් මේ යංකටික කියන්න කිය. ඉතින් මේ ාජනය තියන එක කියන්න කෙලේ මහල්ලොකපුදයන්නන්නේ ඔක හොඳ සමාධිගත කරල කියන්න පුලුවන් හිතයකන් කරලා. අන්න ඒකත් ඔබට කියන්න පුළුවන් හැකියාව තියනවා. ඒ ඔබ සමාධිගත කරලා බලන්න ඔබට තව කෙනෙක්ගේ පස්සුවට කවන් නම්බර් බලන්න පුළුවන් හැකියාව තියනවා හැබයි අපි දිගට දිගට ෘෂනාවෙන් කරන් යුත් අපේ භාවනාව පිරිියනවා. යම් කිසි අවශ්‍යතාවකට පමණක් ඒගන්න ඒ පුද්ගල අපි තුන් කෙනෙක්ෙ කකුන්් නම්බ බලනොන්ක ඒයට හානයක් සිද්ධුවෙන්ඩ බෑ. ඒම හානයක් සිද්ධ වූනොත් අපේ අධ්‍යාත්නික හැකියාව විනාශ වෙන්න පුළුවන්.ඒක නිසා. ඒ යම්කිසි කෙනෙට පෞද්ගිල් ගත්තයට හානි කරදර නොය නාකාරෙන් කටයුතු කරන්නට ඕන. එහම වුණොත් අප ආධ්‍යාත්මික හැකියාව රැඳී පවති. ඉතින් මෙන්න මේ විදිී හැකියාවල්ලිනි ඕන ප්‍රයෝචනයක් ගන්න පුළුවන් ඉතින් ඕයාලට පේස්බුක් එකකවන්් ඒවා පාස්වඩ ඒේවා ශෝෂල් මීඩියේවා ඕනම දෙයක් භාවිතා කරන්න පුුවන් හැබයි ආධ්‍යාත්මික හැකියාව ලඋපදව ගත්තගෙනට එව කරන්නට කිසිම ඕමනාවක් එන්නේ මොකද. ඒවට වඩ තමල් ලබුදු ආධ්‍යාත්මිත සුවේ ඊට වඩ සිය දහස්පුුණයක් වටිවා. ගනන් කරන්නට බැරි ප්‍රෙකෝට බිලියන ඩොර් වේවා ඩොර් බිලියන වෙවා වටිනාකම කියන්න බේඒ තරන් ඒ සුයක් විඳනි නිසා. ඔහුට ඔයයට තමන්ගේ ආධ්‍යාමගේ ශක්තිය ඒ තරන් වටිනවා. නිතින් එක නිසා ඔය ලඳ බොලඳ ප්‍රතක්ෂන එවගේ මෝඩයින් කියන කතාවලට පොහොමත් අහුවෙන් එපා ඒ ඇත් ඔබට අභියෝග කරලෙල්ල විධ මානසිකත්යෙන් වට්ටන තත්ත්වයට භාවනාව කෙරෙහි කල්ල කිරවල අයෝ මට මේව බෑ. බලට මෙව්ුව බෑ කියල එක එක් දේවල් කියයිඒවට අහුවෙන්ටත් එපා ඒවක්ගේ මානසිකත්තයෙන් කඩාගඩත් එපා. ඉතින් ම මේ කාරණ සියල්ලම ඔබට සඳහන් කරන්නට යෙදනේ ඔබ මනස ගැන වටහගැනීමටත් ඒවාගේ භාවනාව කියන්නේ මානසික ලෙඩක් නෙවෙේ කියෙන එක වටාගන්නටත්. ඒවගේ භාවනාව ගෙන යම් කිසි කෙනෙක් යම් දෙයක් ඔබට ප්‍රකාශ කරන්නන්නේ ප්‍රකාශයන්ට ඔබ සැලෙන්ෙපයි ඒව ගණන්ගන්න දෙපා කියෙනෙත් විතරයි. ඔබ භාවනාව කරග යන්න කවරු මොනවා කිව්. ඒගේ මෙන්න මෙවැනි පුද්ගලත්තිනවා සහරයක් කියන්න භාවනාව මහාලොකුකාලයක් කරලා නෑ. යම් යම් අයිගේ කාරණ අල්ලගනී වෙරලා වව විකාරයින් කියවනවා. මෙන්න මෙහෙම චරිත ඉන්නවා. ඉතින් එයාල සමරක්ලාට භාවනාව කරන්නෙත් නෑ මෙන්න මෙයාල සමාජයේ තැනින් තැනගිහිල කරන නිසා යාලව පේනවා උන්මත්තක මානසික රෝගීන් විදියට. ඉතින් අන්න එයාල දිහාල දිහා බල්ලතමයි ජච් කරන්න ගොඩාක් අයි මේ මානසික රෝගීන් කිය ඉතින් ඒ ගනන්නේ ඉතුර සෙස්ු පුද්ගලිව ුද්දාාන. ඒක නිසා. භාවනාවෙන් නිතර දැනෙන තේරෙන දේවල් පේන දේවල් තියන. ඒවාගේ ශාරීටික වශය මානසික වශයෙන් එක එකක් කෙනට විධයි. ඉතින් ඒවන් නිතර නිතර දැනනා කියල එවා නිතර නිතර කියවන්ඩ යන්නෙත්නෑ. කියවන් නෑ කියල දෘෂ්තිියකුත්නය කියවනව කියල දුෂ්ටිකුත්න අවශ්‍ය වෙලාට අවශ්‍ය කෙනට කියනවා අනවශ්‍ය විදිට කියවන්ඩ යන්න. ඔබ හොදාකාරයෙන් බලන්ට භාවනාව ගැන නිතර නිතර යම්කිසි කෙන කියවවා විකාර විදිට කියවානම්. බත්ත එකක් කියනවා අනශ්‍ය පුද්ගල උත්තෙක්කත් කියන අවශ්‍ය පුදගලි ත්තෙකක් කියනවා ඒකන්න ඒක අනවශ්‍ය අවශ්‍ය කල තෝරන්නේ හම්බින් හම්බෙනක් කෙනත්තක භාවනාව ගැන කියවන්ඩ යනුවන. අන්න මේ වගේ චරිතවල් තමයි මේකට විනාශය කරන්නේ අරවගේ රැඩිකල් වේවා නිරාගිමක වේවා ඒයට තවත් මඩග හන්ඩ දව්වක් කරන්නේ මෙන්න මේගේ චරිත. තින් අන්න එක නිසා ඒ අවබෝධ කරගත යුතුයි මෙන්න මෙහම කොට්ටාසයකු තින්නවා කියලා. එකක නිසා දැම් බලඩුවේ බනහෙම බණගැන නිතරම කියවන චරිතන් වනේද. දැන් තමන් ධර්මානුකූලයි බණගැන නිතරම කියනයින්වයි. ඒික පරිසන් එන්නන්නේේ කියනන්නේ ගිහ සමාජය තුළ ම කියන දන්ස්වාමින්න් වන්සේලන කොම ධර්ම දේශ කරන්න පැ මංගේ කියයන්න ගිහි සමාජය තුළන් නිතරන නිතර බනවගේ කියන චරිතයින්වල මේ වගේ චරිත හරි බයා අනකයි. ොඩක් ගවේෂනය කරල බහන්ඩෝන මොකද එයාලගේ තියෙන්නේ අමුතුම ගති ලක්ෂණ එක නිසා එයාලා උඩින් එකක් ඇතුළින් එකක් වගේ චරිතයන් ොකද හරි ආධ්‍යාින් කෙන උඩින් එකයි ඇතුන එකයි වඩ බෑ දෙකම එකක් වෙන් ඕන. දෙ කියන්නේ අනවශ්‍ය ලෙස දේවල් සිද්ධවෙෙන්න්න බෑ එයාලගෙන් උඩින් පොත්තෙන් එකයි යටටීම් පොත්තෙන්කයි කියල දෙකක් නෑ එක එක තියෙන තින්බන් ඒ ගැන ලොකුවට විග්‍රහ කරන්නයන්න වාලට අනිවායෙන් තේරෙන නිසා. ඒ අප මේ කාරාවත් වටහගත තුවයි ොද අපේ අධ්‍යාත්මිකත්ය අපි දියුණු කරදදිී. අපිට එන්න ප්‍රබලම ඉදිරි වර්ශය වනත් තෙන්ඩ පුළුවන් දේල්ගේ පැත්තම ම මේ සඳහන් කරන්නට යදන. ඉතින් මෙන්න මේ කාරනා ගැන බට යම්කිසි කෙනෙක් භාවනා කරලා පිස්සු කියනවන ඔබ නියහන් වඩ, ඔබ නිහඩව කටයුතු කරන්න. ඔබට යම්කිසි ඔබ භාවක් දක්කිින දැන තේරෙන දේවල් ඔබට පිස්සු කියල කියනොන ඔබ කියවන්න යන්ඩප ඔබ නිශ්බ්දවෙන්ඩ. එතකො ම වාලාව ඇදග ගිහිල මානසික. රගීතත්වල්ලට පත්වන දැන්ම දන්න කෙනෙක් හිටියා ඉතින් ඒ කෙන නිතරම චක්‍ර ගැන කියවනු සුදුසු කෙනෙක් දන්නෙත්නෑ නුසුදුසු කෙනෙක් දන්නෙත්න. එයා ඉිල්ලා නිතරණයටට ආමට චක්‍රාව දනවාම චක්‍රහත්ත මවදීලා යන්නේ මට මෙහෙම දැනවා මෙහම දනොයකකිල් අහුුවේ අහුවෙනනක්ක නත්ක කියව කියව යන. මේක කියවන්න ගීපුහාම එයාගේ ගෙදර අඇත්තක කියන පවලි ඇත්තක යාලුවන්ට ගෙන ති ක්කලා මෙ මානසිකරෝගීත්තත්තර දාන. ඉතින් මං එඇත්තක කතා කර බලකවා මෙයා සමාජී වශය හොඳ රජයේ ජබ්ගක් කරන කෙන යට කිම ගැටුලන්නේ හොඳ ජබ්ගක් කරගන ඉන්න හිති මුදලුත්තියන සල්ලිත්යන හමදේම තිය. හැබයි එයා මේ සබ්ජෙක්්ක පත්තින් කතා කරන්නගපං පවුලි හමෝමයා මානසිරෝගීත්ෙරද. හේතුෝම ගද අරදය ඉන්ද ඉතින් යට සියර්ත් සියක් මාන්සි රෝගයක් කියන තත්තට ඇවිල්ලෑ නමුත් අර පැත්ත දුරලල් තිමං ඒයාට කියලා තියෙනවා ඔය මෙ කියවඩ අන්ඩ පහැමෝූමත් එක්. වාට යම්ගසි කෙනෙක්කක කතා කරදි මෙවැනි කතාබහක්. ඇතිවුණොත් අන්න ඒවිට විතරක් මේදේ ගැන කතා කරන්න කියලා මම උප දෙස් දිීල තීරම් ඇති මෙන්න මේ විදිර තම වාලත් කරන්න ලෝට යාලට සදු සුබපුද්ගල කම්බුුණ සුදුස කෙනෙ කම්බුණ තනිවාරයෙන් මොන අපිහිතුම රටේ වල් පල් ගැන කතාකරගනින් ගොසිල් ගැන. එව කතා කරයිද අන්තිමට මේ මාතෘගාවටයන භාවනාව කියන මාතෘගාවටයනවා අන්න එතකොට කතා කරන්න. ඒ ඒකෙ කතාකර කර ඉද්දි වායාලටම තේරුම් යනම් මෙත් එක කතා කරන්න සුදුසුදු නැද්ද කියලා. මෙන්න මෙහෙම තමයි අපි ප්‍රඥාව කියනක ඇති කරන්න. ඒවගේම තව කෙනෙත් එක්ක කතා කරදි බුද්ධිමත් භාවේ ඇතිකර ගත යුත්ත මේ විදිරි. දැම් ම ගත්තතු දාරණකට මම හැමෝමත් එක ම භාවනා කරනවා ම භාවනා කරන ස්වාමින්න්වහන්සේ කෙනෙක් ම භාවනායෝගි ස්වාමින්න්වහන්සය කෙනෙක් කියල හෙම කියන්නඩ යන්නේ එහෙම කියන්න ගියොත් අපි අපිටම කරන වංචාව එක නිසා එහෙම කියන්නට අවශ්‍යතාාව න්නේ මම බස්සෙක යන වානකයනොන කාරෙක් යනුවන ම ඒ පුද්ගලෙත්තක් ඒ විදියට යනු ේවිදියටට යදදි. ඒ යනපුද්ගලයොත් එක්කේ යම් කිසි කතා බහක් ඇතිුණුත්. මේ ගැන එඒවාගෙන කතා කරනවා නැත්තම් ම නිශ්බ්ද. මෙට මේ තත්වයට ඔබ හැදෙන්ඩ. එවගේ ඔබ ගෙදරන්නවන ඕනම තැනගින්නනගේ ආදාල දේවල් අදාළ විදිට කතා කරන්න. අදාල විදිට කතා කර ඉදිම් ආධ්‍යාත්මිකත්තේ නැත්තම් භාවනාවගෙන ඇදිලා අවත් පමණ, ඔබ කතා කරළ යුත්තේ. එහම නැත්තු කතා කරන්නයාම තුළ නිතර නිතර කියවන්නයාම තුළ දැන් ඔබ බලන්න. තමන් ගෑනුළමෙක් එකවා පිරිමළමික්ක්ේ යාලු වෙලායිද එකපාට මේ සම්බන්ධකම නැතුනාාම හෑ එක නිතර කියවන්න ගන්න. එතකො එක නිතර කියවන්න කියන්න පටන් අරංගල එක වැඩි නාම් තයි මානසි ගරෝගී ත්වයට පත්වෙන්. ඉතින් මේ භාවනා කරනයටටත් වෙන සිද්ධියත්තමයියෝක. ඔවවා නිතර නිතර කියවන්නන්නේ නොම් ම භාවනා කරන චරිතය. ඇයි ඔබ භාවනාකරනුවන් කියල ඔබ පෙන් අන්දයන්. ඔබ භාවනා කරන පොරක් කියල පෙන් අන්ඩයන් දෙප ඔබ සරලෝ ජීවත්යෙන් ඔබ සිල්රකින පොරක් කියල පෙන්න්නන්දයන් දෙප ඔබ ්‍රක්මචාරී ොරක් කියලිෙන් අන්දයන් දෙප. බ සරලව ජීවත්තයෙන්ට ඔබ දැහමිව ජීවතනවා කියලා පෙන්න්නන්නේ අන්නතප ඔබට සල්ලි තීනවා කියලා පෙන්න්නත්තයන්ට එප ඔබට සල්ලි ෑ කියල පෙන්න්නන්නේ අඇන්නතප ඔබ ගත්පුද්ගලෙක් කියල පෙන්න්නේ අන්නතප ඔබ නගත් පුදගලෙක්ල පෙන්න්නේ අන්නත්ත එප. ඔබ සරලෝ මානසිකත්තයෙන් සරලයෝ යුක්තව ජීවත්තයෙන් එහෙම ජීවත්වීම තුළ ඔබට කවරු මොනුවකිවත් ගානකුත් නෑ ඔබ භාවනා කරනගත් ඔබට අභියෝගකුත්නෑ බ නිදහස්සේ භාවනා කටුතු කිරීම හැකිාව තියෙන? එකඒ නිසාසයි එඉම මේ කාරණාවල් කියන්නට යෙදනේ. ඉතින් ඔබට යම්ගෙසි කෙනෙක් ඔබට චෝදනා කරනවාන චෝදනා කරන ම මේ කරුණුකාරණ සියල්ලම විදධ කරුණ කාරණ සියල්ල කොබට කියන්නට එදුණ. ඔබට නිදහසේ ආධ්‍යාත්මිකත්ය කරගනයන්නට අවශ්‍ය නිසයි. එතකට සමාජයෙන්වේවා හිතමිතුරන්වේවා පවුල තුළින්වේවා ඉසල්ල ම කිව රැඩිකල්වේවා නිරාගෙකේවා පිට කල්ලවේවා ලංකාවේ කල්ලිවේවා විද චරිත. අපි මේ අධ්‍යාපික භික්ෂුන් නාලිකාවෝ ඉදිරිපත් කරන විධ දේව. ඔවුන්ට ගැලපෙන් නැති දේවල් භාාවනාව හැදි පිස්සු හැදිල කියන්නට පුළන් ඇත්ත මානසික රෝගයක් කියලා කියන්නත් පුළ. ඔවුන්ට ගැලපෙන දේවල් පමණක් එෙසේ කියන්නතු ප්‍රේශ නොකර හැ්ුුව ඉදත් පුළුව නති බලන්ඩ දැ ගොඩක් ලාට අපේ භාවනා වීඩියෝස්වල. අපේ වේවා කොහැරි ස්වාමින් වහන්සේ නමක්ගේවා. මට ැලපෙන එක හම්බෙන ීඩියෝ වලට කවදත් කවරුත් මකුත් කියන්නේ නෑද. හොඳට බලන් කමෙන්ට් සක්ෂ එකවත් මකදත් කියන්නන්නේ. අදස්වත් ප්‍රකාශ කරන්න. හැබැයි තමන්ට නොගලපෙන දහසක් කම්බුණ ඒකට මොකදුවෙන් විරුද්ධුවෝ හිනා වෙලා බැනලා භියෝග කරලා භිවිධ දේවල්දන හේතුමකත්. ඒ ඔහෝ ඇයට එක ගැන ගෝරවෙන් නැතිහින්ද. නැත අපි ෙනන රේඩර්රික් වගේ එකහුවෙන් නැතිහින්ද. සර්ච්චෙන් නැතිහින්ද. ඉතින් ඒක ඇල්ලා. ඒ කියන පුද්ගලයාගේ අවුලක් නෙවෙයි. අ ඒක ඒ එවැනි දේවල්ට අදැකම්රට මුහුණ දීල නැතියාගේ දුරලතාාවයක් ඉතින් ඒක තම අපි තේරුන් ගත යුත්ත. ඉති මේ ජීවිතය මම ලබුව අදකම් තම ඔබට ප්‍රකාශ කරන්න. ඉති මම උනත් කියන්න ඕනෑම කෙනෙට්ට අපේ අධ්‍යාන් භික්‍ෂුන් නාලිකාහෝසේ නොත් අපිත් එක්ක භාවනා කරන සෑම සියුලු දෙනාටම අඩු අයිසයන්ද වැඩි මහලු කෙනා දක්කාම් . කියන්ට එදන්න අවවාධයක් වශය කියයනො හොයිම වෙලාක තර්ක කරන්නට යන්ඩෙපා. ර්කවල්ලින් යම් කිසි කියන්නේෙ කවබෝධයක් ලබනවානම් පමණ තර්ක කරන්න ඕනේ නැත්තං තර්ක කරන්න එපා මොකද ඒ තර්කය වෙහෙසක් පමණයි ඒක තුළින් වාලට මහන්සයක් උපදරනවා විතරයි අනික තරහාඇත්තියෙනවා ඉටවස්සේ තමන්ගේ හිතේ කරගෙනයන්න කටයුත්ත භාවනාව කියන කටයුතුත අධ්‍යාත්මිකත්ය කියනටයුත්ත යම්වෙලාකට නවතින්න්න ඉඩ තියෙනවා. දෙක නිසා එවැනික් දේවල්ලට යන්ඩ එපා. ඔබ නහටුව ඔබේ කාරය කරගන යන්න. ඔබ වෙනුවෙන් ඔබ භාවනා කරන්න ඉතින් ඔබ වෙනම් ඔබ කරේ බා නහඬව කරගෙන යන්න කවුරු මුණ ප්‍රකාශ කරත් ඔබ ්වා ගණන් ගන්නට එපා. එතකට මෙන්න මේ දේවල් ඔබ වටහගත යුතු. එතකවට වර්තමාන සමාන්ජයේ යම්යම් මේ භාවනාවට මානසික රෝගයක් යම් යම් දේවල් එයාලට නොතේරෙන පැතිකඩව මම තෙඩ්ඩයික මුදාහරයට ගන්න ගොඩක් අයට මේ තෙඩ්ඩයික ගැන ගෝචර නොෙන නිසා. තින් මේ තෙඩ්ඩයියකින් වේවා දිබ් චක්කුමේ ඥානයෙන් වේවා මේ දකින දේබල් එයාලා මානිසික රෝග මානසික ලෙඩ කියන තත්වට කියන්නට පත්වෙලා තියෙන. එහෙෙනම් ඉහල්ලම මානසික රෝගය අතමයි, ලෝතුරා බුදුරජාණන් වවාස මක දුන් වහන්සේ අනාගතෙත් දැකන දකල අනාගෙතය වෙන දේවළුත් කිව. එතකොට එඒවත් ඇවිල්ලා මානසික රෝගටද. එවවටත් ඒ බුදුන් වහන්සේටත් ඕයාලවෙයි කියන නමුදාල කියන මානිසික ලෙඩේ ඇතුළත් කරන්න වෙනවන්ද කියලා ම ප්‍රශ්නයක් අහන. එතින් සමාරකිට ඕහ කියලත් කියයි. හැබැයි. බට බලන්ඩ ොම් දුන් වහන්ස කිවේවා දවේ නොග ලා යනවා ඉතින් දෙදස් පන්සයකට කලින් නත් කියලා තියනෙවා වෙලා තියනවා. ඉතින් ඒක නිසා එතකට ප්‍රශ්න කරන්් වෙන එහම ලෙඩක් තියන නෙදට මෙහෙම කිව කියල. ඉතින් ඒවගේ ගොන් තර්ක දාාණ්ඩිට කඩ තියනවා. ඔය කියන චරිත එකඒක නිසා ඔබගේ මානසිකත්වය වටපිටාව සමාජය තුළින් කැඩෙෙන්ට පුළුවන් භාවනාව කෙරෙ හි තියෙන. ඉතින් ඒ මම දකින නිසයි මෙවැනි වීඩිය එකක් මම දාන්නට යුතුන. ඉතින් ඔබ මේ කාරණ අවබෝධ කරගත යුතුයි. අද වෙනකොට මේ තත්ත්ේ වැඩි වෙනවා ඉස්සරහට. ඇබයි යම්කි සිකාලයක් කෙනවා නැවත මේ දේවල් ඉස්මත් වෙලා සියලු මනිසුන් ආධ්‍යාත්මකත්වයයට යොමුය. එතකං ඒක හැදන්න තයි මේ සියලු විනාශයන් සිද්දුවෙන්. ඒක නිසා. එයාලට යම් කිසි දවස නිහන්ටවෙන්නඩ සිතන සිද්ධ වෙන එහෙම නත්තන් යාලට තා අධ්‍යයක්ක්නිිකත්වයට මුල්තැන දීල එවැනි කටයුතුලෙයේ දෙදන්නට සිද්වයන එතක අපි නහඩව මම මේ කිව විදියට සුදු සුපුද්ගලයන් කතාරල නු සුදු සුපුද්ගලෙත්ක කතාන්න නොකර. එවගේම තමන්ට යම් කිසි කෙනෙක් මානසික ලෙඩක් කියලා කියන ඒවා ගණන්න නොගෙන නහන්ව සිටින්ට. දැන් බලන්ඩ මෙන්න මේ ලක්ෂේන සඳුනාගන්ඩ මානසික ලෙඩ්ඩු සාමාන්‍යෙන් නිතර කතා කරනෝ. ඒ කියන්නේ. කමදේ නැතර නිතර කියවන්නට පටගන්න. එවැනි ලෙඩකට ගෝචර වෙන්න යන කෙනෙකුත් එවැනි ලක්වන තියනවා නිතර නිතර ඒ දේම ගැන කියවන්ඩ යන. එතකොට ඔබ නහඩව සිටෙන්. එතකොට නිහඩබ ඉන්ඩඉන්ද. ඔබ එනි මානසිකත්ය තදාගෙනීම තුල ඔබ නහන්ඩ වෙලා තමන්ගේ දිහබලානින්. අපි කියලදිනලතින් මන්ගේ සිතුවවිලි මන්ගේ භාවධහබලානින්. ඒව බලාගෙන ඉඩ. එ කෙම අවධනයන්. එතකොට වාල කාටවත් කියන්නේයම තුළ තමයි. වාලාව ඒ ඇැන්වලින් මෙවැනි ලෙඩවල් තියෙනවා කියලා වාලව නම්කරවන්න. ඉතින් කියන්නට යන්න්නෙපා ඒකයි ම මේ කාරණාව සඳහන් කරන්නට යෙදන. ඉතින් ඔබ මේ විදිර කටයුතු කරන්න යන්න ම මේ භාවනාව කියන්නේ මානස්කල් ලෙඩක්ද්ද කියන මාතෘකා ගත කරලා ඔබට දුන්නේ අවවාද ටික. ඒති යම් යම් සමාජ තියන කාරණනාටිකත් තම ඉස්මතු කරල දුන්නේ. ඉතින් මේ ඉස්මතු කරල දීපු කාරණශයල්ලම ඔබ අවබෝධ කරගන කටයුතු කරන යන්න ඉදිරියට. ඇතින් ම තවත් ඉදිරියට ඔබ දරේමත්වන වීදිෝ. එවගේ අපේ ප්‍රායෝගිකත් දැකි. මානසිකත්ය හදාගන්න දේව සිතුවෙලි ගැන අවධානගෙන දේව තව ඉදිරියට දේශනා ලබාදනවා ඔබට තවත විස්රට ඇතිවෙන ගැටවලු ම පොදුව සාකච්චා කල දේශනා ලබාදනවා මේ සියල්ලම කරන්නේ ඔබගේ ආධ්‍යාපමිකත්වය දියුණු කරගැනීම සඳහා. ඉතින් දැනට මම විශ්වාස්ස කරනවා මේ කාරණ සියල්ලට ඔබට අවවාද වශන් හොඳට ප්‍රමානණවත් මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්නට කියලා. ඉතින් අදට මම මේ භාවනාව කියන්නේ මානසික ලෙඩක්ද කියන ගැටළුවගන්න ම වැඩිය කතා කරන්න ගන්න ගොඩක් කලා කතා කරන්නේ ඉතින් මට සරලුව කියන්න කි තියෙන්නේ අධ්‍යාත්මිකත්යවා භාවනාව කියන්නේ මානසික ලෙඩක් නෙවේ ඒ යම්කිසි කියෙන කහෙම ප්‍රකාශ කරන එවැනි ප්‍රකාශ කරන අයගෙන් ඇත්ෙන්ඩ මොක දෙයාලා මාරයටත් වොඩාත් දරුණයි එයාලා ඉතාම භායනකට්ියය තිං එවැනි කට්ිය වාස්්‍රකරන්න දෙප. ඇත් කරල දාන්න ඒගේ එක් කතා කරන්නට අවශ්‍යද වලිතරක් කතා කරලා මේ ආධ්‍යාත්මිකත්යේවා භාවනාගෙන කතා කරන්න මෙයන්න්නපා එවැනි ඇත් එ එක නිසා ඔබ ඒ අයිව දකින්න මාරියෝ විදියට මොකද අද වර්තමානය විදි මට තා විශේෂකා කරණාව මතක් කරන්න ටෝනේ මේ වේ නොකොට මේ ආධ්‍යාත්මික යුගයකට යන නිසා ඉදිරි කාලය මාර්යක් ක්‍රියාත්මක වෙලා අධ්‍යහත්මිකත්වයට භාවනාට ප්‍රති පෙහර දක්වන. භාවනාවකයන් මාංසික ඩක්, භාවනාව කියන්නේ ලෙඩක් කියලා හඳුන්නන. ඒක වර්තමානයේ වෙද්දි. චීවරධාරීින් වේශණුත් එනවා. දෙවගේම විධ ආධ්‍යාත්මිකත්වය තියෙනවා කියනායගේ වේෂුත්යනවා. ගී සමාජයේ වේෂිනුත්යනවා. ඒවගේ රඩිකල් වේශනුත්යනවා නිරගමක වේශණුත් යෙනවා. විිවිධ සංවිධානත්මක පිටිට වේවා ලංකාව සිම කල්ලීින් විසිණුත් මේ එක කරනවා. ඒ සියල්ලම කරන්නේ මාරය විසින් කියන එක ඔබ මතගතියාග්ඩ ඉතින් මෙන්න මේක මතගතියාගෙන ඔබ කටිතු කරන්න ඉදිරයටට ඉති. මේ ගමන් අවවාධයක් වසින් ඔබට ලබා දෙෙන්. ඉතින් මේ ප්‍රමාණේ හොඳට ප්‍රමාණවත් මට තවත් කරුණු එනක් කියන්නට. නමුත් ම හිතන ඔබට මේ සියල්ල මැති තේරුම් ගන්නට අපේ කුඩා දරුවවා ගන්න වැඩි මහළු කෙනාදක්වා ඉතින්. අදට මම මෙම දේශනාව අවසාන් කරනවා මේ භාවනාව කියන්නේ මානසිකල ඩද්ද කියන කාරණාව සම්බන්ධය. ඉතින් මේ කාරණා සියල්ලම අවබෝධ කරන, ඔබ ඔබගේ ගමන නහඩව යන්න කියලා ම නවතත් මතක් කරමේ. අදට මෙම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට බුද්ධ ධම්ම සංගයන්න කිවිදරත්නේ ආනුභාවශක්තිය, මේ අධ්‍යාත්ම කටයුතු කවුරු මොනව කිවත් නොසැලි තමන්ගේ පෞරෂයෙන් යුක්තුව තමන්ගේ අධිස්්ඨානෙන් යුක්තුව. නුවගේ සරණීින් නාශිරවාදයෙන් ඉදිරියට කරනයන්නට හැකිවේවා කියළම මාශ්‍රවාද කරන ගම, අදට මෙම දේශනාව අවසන් කරනවා, ඔබ සියලු දෙනාන්ටම තෙරුවන්සරණයි.